හතර වටේ. ලෝක සිනමාවේ විශිෂ්ටින් නැගීමේ ඔස්කා සම්මාන උළෙල 96 වන වරට අති උත්කර්ෂවත් විදියට මෙවර ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්සේදී පැවැත්වුණා. සම්මාන උළෙලේදී සම්මාන හතක් දිනාගන්න ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ ඕපන්හයිමර් චිත්‍රපටය සමත් වුණා. 96 වන ඔස්කා අකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය විදියට සම්මානිත පාත්‍ර වුණේ ඕපන්හයිමර් චිත්‍රපටය. මෙවර සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙසත් ක්‍රිස්ටෝෆර් නෝලන් සම්මානිත පාත්‍ර වුණා. හොඳම නළුවා විදියට සම්මානිත පාත්‍ර වුණේ ඕපන්හයිමර් චිත්‍රපටයේ ඕපන්හයිමර් චරිතයට පණපෙවූ කිලියන් මර්ෆි. මේ ඔහු දිනාගත් පළමු ඔස්කා සම්මානය වන අතර ඔහු ඔස්කා සම්මානයක් සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාවත් මෙයයි. හොඳම සහාය නළුවට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඕපන්හයිමර් චිත්‍රපටයේ රොබර්ට් ටවුන් ජූනියර්. ඕපන්හයිමර් චිත්‍රපටයේ මෙවර සම්මාන 13ක් සඳහා නිර්දේශ වුණු අතර ඒ දිනාගත් සමස්ත සම්මාන සංඛ්‍යාව 7ක්. හොඳම නිළියට හිමි ඇකඩමි සම්මානයේ මෙවර දිනාගත්තේ පුවර් තිංස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බිලා බැක්ස්ටර්ගේ චරිතයට පණපෙවූ එමා ස්ටෝන්. මෙවර සම්මානවලදී යුක්‍රේනයේ සිය ප්‍රථම ඔස්කා සම්මානය දිනාගත්තා. ඒ හොඳම වාර්තාමය චිත්‍රපටයේ විදියට 20 Days in Mariupol සම්මානයට පාත්‍ර වීමත් එක්ක. පසුගිය වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තිබූ පාපි චිත්‍රපටයේ මෙවර ඔස්කා සම්මාන උළෙලේදී දිනාගත්තේ එක් සම්මානයක් පමණයි. ඒ බිලි අයිලිෂ් සහ ඇගේ සහෝදරයා වන ෆිනියස් විසින් රචිත What Was I Made For ගීතේ සම්මානයට පාත්‍ර වීමත් එක්ක. මෙවර ඔස්කා සම්මාන උළෙල කාගේත් වැඩි අවධානයකට ලක් වුණේ හොඳම විලාසිතා නිර්මාණය සඳහා සම්මානය ලබා දීම නිවේදනය කිරීමට ලෝක සුප්‍රසිද්ධ රෙස්ලින් සටන්කරුවෙක් වගේම රංගන ශිල්පියෙකු වූ ජෝන් සීනා විසින් සම්මානයේ ජයග්‍රාහකයාගේ නම සඳහන් කරන්නට නිරුවතින් වේදිකාවට පැමිණීමත් එක්කයි. ඔස්කා සම්මාන උළෙලි ඉදිරිපත් කළ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ රූපවාහිනී නිවේදකයෙකු වූ ජිමි කිමල් සඳහන් කළේ 1974 වසරේ පැවැත්වූ 46 වන සම්මාන උළෙලේදී පුද්ගලික ඔස්කා සම්මාන වේදිකාව හරහා නිරූතින් දිවයාමේ 50 වන සංවත්සරය මෙවර යෙදුණු බවයි. ඒ කොහොම වුණත් ඕනෑම නිර්මාණයක ඇඳුම් නිර්මාණයේදී ඇති වැදගත්කම පෙන්වන්නට ජෝන් සීනා මේ විදිහට ඔස්කා සම්මාන උළෙලේ වේදිකාවට ගොඩ වැදුණා කියලා තමයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.